අයිබොන් හැමෝටම අපට පේන බෙදවසල ආණ්ඩු මාරුවත් එක්කම කරලියට එන මාධ්‍ය සන්දර්ශන කිහිපයක්. ඒ අතරින් ඉහලින්ම තියෙන්නේ වාහන ප්‍රදර්ශනයක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට. ඒ ප්‍රදර්ශනය බලලා මිනිස්සු වෛරයෙන් කතා කරනවා. ඒ වැඩේ හරිද? ඒ වගේම තමයි මේ සන්දර්ශන, මේ වගේ මාධ්‍ය සන්දර්ශන ආණ්ඩු පෙරලියත් එක්කම සිද්ධ වෙන ආණ්ඩු සන්දර්ශන, මාධ්‍ය සන්දර්ශන තිබුණේ නැද්ද ඉතිහාසයේ කවදාවත්ම? මේ වාහනවලින් හොරකම් කළේ කොහොමද? මෙහෙම මිනිස්සු අන්දන එක හරිද? පෙට්‍රලි විදම් වැඩි නම් අපි අරන් දෙමුද ගොන් කරත්ත ටිකක් ලේකම්වරුන්ට. ඔබ කිසිවක් නොදන්නා කතාවක් අද මගේ වීඩියෝවෙන්. අපි යමක් වෙන තර්කයක් ගොඩනගනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි ගොඩනගන තර්කය පදනම් සහිතව කරන එක. අපි මොකක් හරි දෙයක් දැකලා ඒකට කමෙන්ට් එකක් ලියන්න ගියත් පිළිගත හැකි තර්කයන් සහිතව කමන් කරන්න ඕන. හැබැයි හොඳයි, ඒ වගේම හොඳයි කියන ඒවා, ඒ වගේම වෙන වෙන තමාගේ අදහස් වැඩි දියුණු කර ගැනීම සඳහා දෙන අදහස්, ඒ වගේම අඩුපාඩු පෙන්වලා දෙන එක, ඒ වගේ හොඳ දේවල් නැතුව පෞද්ගලිකත්වයේ උදෙසා තමන්ට පහර වැදීම උදෙසා සිදුවෙන දේවල් සිදුවීමේදී ඒ වගේ දේවල් වලට කමෙන්ට් කරද්දී, වචන භාවිතා කරද්දී අපි සන්නෙමෙන් කරේ නැත්තම් ඒ සන්නෙමෙන් නොකරන හැම කෙනාම නූගත් ගෝත්‍රිකයන් විදිහට හැසිරෙන අය. ඒකෙන් පැහැදිලිවම පෙන්වන්නේ තමන් ගෝත්‍රිකයක් කියන එක. ඒ වගේම තමයි මේ වාහන සන්දර්ශනයත්, මේ වාහන සන්දර්ශනයේ කතාවත් අපි තර්කානුකූලව ගොඩනගන්න ඕන. අපි දන්න විදිහට ලංකාවේ වාහන වර්ග තුනක් තියෙනවා. තෑල් වාහන, බර වාහන, යන්ත්‍ර සූත්‍ර. මම දන්නේ ඔච්චරයි. සමහර ඊටත් වඩා වර්ගීකරණයක් තියෙනවද කියලා දන්නේ නැහැ. යුද ටැංකියේ, ගුවන් යානා, නැව් ඒව සම්බන්ධනොත් යම් යම් වර්ගීකරණයක් ඇති. හැබැයි මම දන්නේ ඔන්න ඔය තුන විතරයි. මේ වාහනවලින් මේ සැහැල්ලු වාහනවලින් තමයි ගොඩක් වෙලාවට ඔය ප්‍රභූවරුන් පාන්ගෙඩිය ගේන්න පවා කඩේට යන්නේ, තමන්ගේ ගෙදරට බල්ලු අරන් යන්නේ ඔය මේ සැහැල්ලු වාහනවල, විශේෂයෙන්ම V8 වගේ දේවල් වලුත් බල්ලෝ යනවා. තමන්ගේ බල්ල අරන් යනත් මේ සුපෝකභෝගේ වාහන, රජයේ වාහන, මහජනතාවගේ වාහන සිය ගණනක්, මං හිතන්නේ දහස් ගණනක් ඇති සමස්ත ලංකාව පුරාමට. ටොගම් එකට ගෙනාවා වාහන සිය ගණනක්. එතන මහින්දලාගේ කාලේ වෙඩින වදින වාහන මුහුද කිල්ලුවා. ඒවා කොහොමද කරේ? සංස්ථා සමාගම් අධිකාරිය ඇතුලේ තවත් වාහන සිය ගණනක් තියෙනවා සංජිත පිටින්. ඉන්ධන වාහන අමතර කොටස් වලින් ඔය රාජ්‍ය ආයතන වලින් පහළම පුද්ගලයාගේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වාම, මම කියන්නේ මේ ජනාධිපති ලේකම් මේ අලුත් එක්කෙනා හොරකම් කරනවා කියන එක නෙමෙයි, ජනාධිපති ලේකම් කාර්යාලය දක්වාම අල්ලස දෝෂණය වංචාව සිද්ධ වෙනවා. ඔබ හිතන්න වාහන දහස් ගණනකින් ඒ වගේ වංචා දෝෂණ අක්‍රමිකතාවෙද්දී වාහන අවභාවිතය කියලා කියන්නේ මොනතරම් මේ රටේ සිද්ධ වෙන මහා ධන විනාශයක්ද? කොහොමනත් අපේ රටට මෙතනම් වටිනා වාහන නම් අවශ්‍ය වෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. මරුටියක් දුන්නා නම් හොඳටම ඇති, ඔය කැබ් එකක් දුන්නා නම් හොඳටම ඇති අවශ්‍යතාවයට අනුව. ගෝඨාගේ කාලේ වාහන දීලා තිනවා හිතමිතුරන්ට. මැති අමතිරු වාහන දීලා තිනවා, හාමුදුරුවන්ට දීලා තිනවා. ඔය IG කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවලු, IG කෙනෙක් පොලිස්පති වගේනේ. ඒව නමත් තින හාමුදුරු කෙනෙකුටත් ඔන්න දීලා තිනවලු වාහන. මේ විදිහට තියා ඒක පාවිච්චි කරනවලු. ඒ වගේම උතුරු වසන්තයේ නැගෙනහිර උදානය කියලා ඔබට මතක ඇති ඔය බැසිල් රාජපස්සලේ කාලේ ගෙනාපු වාහන 100 ගණනක් තියෙනවා. ඒවෙන් 500ක් විතර කැඩිලා ඉවත්, 500ක් නෙවෙයි, වාහන සමස්ත වාහන ප්‍රමාණයෙන් 60%ක් විතර කැඩිලා අයින් කරලා තිනවලු. අඩුමතර මේවා හදාගන්න යම්කිසි ක්‍රමවේදයක්වත් නැහැ කියලා තමයි කියන්නේ. ඔය යුද්ධ හමුදා කඳවුරක, කොළඹ ප්‍රදේශයට එන යුද්ධ හමුදා කඳවුරක, extra යුද්ධ හමුදා කඳවුරක, මට නමත් කියන්න පුළුවන් ඕන නම්, වාහන 500ක් විතර ගාල් කරලා තිනවා කියනවා මේ මහජන මුදල් වලින් ගත්ත වාහන බිලියන ගණන් වටින වාහන. මොකද ඒව අලුත් වැඩියා කරගන්නවත් ක්‍රමවේදයක් නැතුව. සාමාන්‍යයෙන් ආණ්ඩු මාරුවේදී මේ එක එක සන්දර්ශන අපි දකිනවනේ. දැන් මට හම්බ වෙනවා මේ නිලන්ත සස්තර ගමකේ කියලා කෙනෙක් ලියපු සටහනක්. ඔහුගේ සටහනේ මෙහෙම තියෙනවා. මම ඒක මේ උපුටාගෙන තමයි කියන්නේ. මම ඒක ඔබට උපුටාගෙන බලාගෙන කියන්නම්. මෙන්න මෙහෙම. 1989 නොවැම්බර් 10 වන දින ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරව අත්අඩංගුවට අරගෙන උලපනේ තේවත්තක අත්නායක නමින් වැවුල්ලි වැවිලි කරුවෙකුසේ වෙස් වලාගෙන ඉද්දී ඔහු අත්අඩංගුවට ගත් පසු ඔහුගේ අත්නායක මොඩල් කාර් රථය උලපනේ වතු බංගලාවේ සුඛෝපභෝගී බව සීතකරණයේ විස්කි, බ්‍රැන්ඩි, බටර්, චීස් ජාතික රෝහප වාහනය පෙන්නලා තියෙනවා.
ඉන් ඒවකට රජව පෙන්වන්නට උත්සාහ කරේ උඹලයි බිම්මට්ටමේ සමාජිකයන් කැලෑවල දුක් විඳිද්දී මෙන්න උඹලයි මහේකා වින්ද සැපයයි පෙන්වීමටයි. 2003 දී SB දිසානායක ඇතුළු කණ්ඩායමක් චන්ද්‍රිකාට විරුද්ධව කැරලි ගසා ඒ ආණ්ඩුව පෙරලා දැමුව විට චන්ද්‍රිකා විසින් SBට හඟුරන් කැත නිවස, ඒ කියන්නේ ඒ කාලේ අපටත් මතකයි, හැඳින්වුවේ සමෘද්ධි මාළිගය ලෙස ගෝණයෙන් රෝගත කරන්නට කණ්ඩායමක් යැව්වේය. එවිට SB කළේ ගමේ මිනිස්සුන්ව හෙලිවැල්ලෙන් ගෙදර වහලට නැන්වීමයි. ඒ නිසා එම හෙලිකොප්ටර් වලින් ගොස් එම නිවස රෝගත කරත් ප්‍රසිද්ධ මාධ්‍ය පෙන්වන්නට නොහැකි විය. ඉන් පසුව මම එවැනි මාධ්‍ය සංදර්ශනයක් දුටුවේ 2015 ජනවාරියට මහින්ද රාජපක්ෂ ධනාධිපතිවරණයෙන් පැරදී ගිය පසුව එහි ගිය කණ්ඩායම් රූපහණිය කැමරාව උස්සගෙන ගොස් රත්තරන් කඩු අරලිගහ මන්දිරයේ අභ්‍යන්තර දර්ශන පමණක් නොව බලුකූඩු පවා පෙන්වුවේ මෙන්න උඹලයි මහරජා විදපු සැපයයි ජනතාවට පෙන්වීමටය. එතනින් නොනවති අරලිගහ මන්දිරයේ තාපය තිබූ විසිතුරු මල් පෝච්චි පවා ගලවා විනාශ කළේය. එම නොදියුණු ගෝත්‍රික මාධ්‍ය සංදර්ශනයේ නවතම ගොදුර අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීන් භාවිතා කර පාවිච්චි කරන වාහන ගෝල් පෙක්ස් එකට ගාල් කොට වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදාහැරීමය. මේ සියල්ලම රාජ්‍ය සතු වත්කම් මිසක කාගවත් පෞද්ගලික බුද්ධලයක් නොවන්නේය. එමෙන්ම තම මාසික පඩියම් කාර් ගන්නා සිහින පෙන්වූ පිරිසක් මේ තත්ත්වයට වැටීම හාස්‍යජනකය. ඒ වාහන සියල්ලම සුඛෝපභෝගී වාහනය. මතක තියාගන්න, එම වාහන සුඛෝපභෝගී වාහන වන්නේ මෙරටදී පමණය. වෙන රටකදී මේ වාහන සාමාන්‍ය වාහනය. සාමාන්‍යයෙන් අමාත්‍යාංශය සතුව වාහන 30-40ක් ඇත. මේ වාහන පෙන්වීමේ අරමුණද උඹලා දුක් විඳිද්දී බලපන් මුන් විදින සැපේ සමාජගත කිරීමට. මේවා යල් පැන ගිය මෝඩ චූන්‍ය. මේවා සෑ කරන උන්ට තියෙන්නේ සමාජීය වෛරයකි. තමන්ට මෙවැනි වාහන නැත්තේ උන් සැපවින්ද නිසායයි යන කුහක ඉරිසියාකාර චින්තකයන්ය. නව ජනාධිපතිවරයා සහ කණ්ඩායම් යන්නේද සාම්ප්‍රදායික මාධ්‍ය සංදර්ශන මානසිකත්වයෙන් නම් මෙරට 142ක් වූ සුළුතර ජනතාව පැතූ වෙනස එයද. මේ වාහන සුඛෝපභෝගී නම් වාහම මේ වාහන විකුණා එම මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට බැරකොට අලුත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට අඩු මුදලකට මරුට මෝටර් රථ ලබා දිය යුතුය. එයටත් පෙට්‍රල් වියදම සැරයයි සිතනවා නම් ගොන් කරත්ත ටිකක් අරගෙන දුන්නා නම් අහවරය. කරත්ත බඳින්න ගොන්නුන් අවශ්‍ය නම් ඒ වීඩියෝ ෂෙයා කරන අයව ලේසියෙන් මේ සඳහා පාවිච්චි කළ හැකිය. උපුටා ගැනීම අවසන්. මේක කියන්නේ මම නෙවෙයි. නමුත් ඔබ යමක් ගවේෂණය කරන පුද්ගලයෙක් නම් මේකෙන් අපිට ගන්න දෙයක් තියෙනවා මේ කතාව ඇතුලේ. ඔය සියලු රාජ්‍ය ආයතනවල විමර්ශන නිලධාරීන් වාහන සම්බන්ධ විමර්ශනය කරද්දී නිසි වාර්තා ඉදිරිපත් කරනවා. හැබැයි එහෙම වාර්තා ඉදිරිපත් කළත් අමාත්‍යාංශ ලේකම්වරු ඒ වගේ මේ විමර්ශන කණ්ඩායම් වලින්ට උඩින් ඉන්න නිලධාරීන් වගකීම් නිලධාරීන් ඒ වාර්තා උඩට යවුවත් ඒ වාර්තා හංගනවා. ඒ ගණ්ඩ උඩ ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. ඔය විමර්ශන නිලධාරී විමර්ශනය කරද්දී රජයේ වාහන අභාවිතයන් ගැන විශේෂ දූෂණ ක්‍රම කිහිපයක් තියෙනවා. මම ඔබට දැනගැනීම උදෙසා එක ඉක්මනට කියන්නම්. වීඩියෝව දීර්ඝ වෙන හින්දා වාර්ෂිකව වාහන සමීක්ෂණයක් ලක් කරන්නේ නැහැ. ඒකට කියනවා ෆිසිකල් වෙරිෆිකේෂන් එකක් කියලා. ඒක වාර්ෂිකව කරන්නේ නැහැ කියලා කියන්නේ මේ රාජ්‍ය ආයතනවල රාජ්‍ය වාහන. ධාවන සටහන් යොදන්නේ නැහැ. ඒ කියන්නේ රනින් චාට් ගමන් කරන දුර දින වේලාව ආදී සඳහන් කරන්නේ නැහැ කියනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 2016-30 කියන මේකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඉන්ධන දහන පිරිවැය හරියට දාන්නේ නැහැ කියලා. ඒක කරගන්නත් බෑ මේගොල්ලන්ට කරන්නේ නැහැ. අලුත් වාහන අලුත් වැඩි ආවේදී බාර දෙන්න ඕන ඔය පරණ කෑලි බාර දෙන්න ඕන. නමුත් එහෙම කරන්නේ නැහැ. සාමාන්‍ය උදාහරණයක් විදිහට අපි ගමු එන්ජින් එකක් ඇතුලේ වීල් එකක් කැඩිලා නම් ඒ වීල් එක වෙනුවට එන්ජින් එකම ගස් තවත්තා නැතුවම නැහැ කියලා කියන්න බෑ. එන්ජින් එකම ගන්න අවස්ථා තියෙනවා. ඒවා මේ හොයන එක තමයි පස්සේ තින්නේ. මාලිමා රජ මේව හොය කොහොම වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඒතර කැඩිලා තියෙන කෑල්ල විතරක් පරණ එන්ජිමට දාලා අර අලුත් එන්ජිමම කාටවත් තොරෙන් විකුණනවා. එන්ජින් එකක් ගත්තා විතර කෑලි දාලා ඔය සැල්වේජ් කරන සිස්ටම් තියෙනවා. ඒවැදි දාලා දානවා. එතකොට ඒවා බාර දෙන්නේ නැහැ රජයේ ගබඩා වලට. ආපස්සට බාර දෙන්න ඕනේ. ඊට පස්සේ ඒවා හොරෙන් විකුණනවා යකඩ වලට. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම තමයි ආයතන වල තියෙනවා මේ තියෙනම ස්ථාවර වත්කම් ලේඛන වලට මේ වාහන ඇතුළත් කරන්න ඕන. නමුත් ඒවා කරලා නැහැ. වාහන වල විස්තර ලොග් පොත් වල ලියන්න ඕන. නමුත් ලියන්නේ නැහැ. බොරුවටත් වාහන ඇතුළ අලුත් වැඩියා කරනවා. චූටි කෑල්ලක් කරනවා කියලා ඇණයක් දාන්න ගියත් බිල් දාලා සල්ලි ගන්නවා අපේ මේ පුංචි තැන ඉඳලම ඉස්සරහට යන ගම්ම මිනිස්සු. එහෙමයි හොඳේ. වාහනයක අතුර රියදුරට බාර දෙන්න කලින් ඔහුගේ නැපයක් අස්සම් කරන්න ඕන. නමුත් ඒක වෙන්නේත් නැහැ.
වාර්ෂික වාහන බලපත්‍ර ක්‍රියාවලිය රජයේ වාහනවල නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කමන්නේ ආණ්ඩු නිසා කියලා අපි කතාරිමුකෝ. ඒ වගේම තමයි රජයේ වාහනවලට සේවා ස්ථාන වලින් ලබා දෙනවා ලිහිසි තෙල්. එතකොට මේ රජයේ වාහන සේවා ස්ථාන ඇතුලේ සමහර ආයතන ඇතුලේ තියෙනවා සේවා ස්ථාන මේ සේවා ඔයිල් ඒ වගේම ඔය අපි කියන්නේ ඔයිල් ලුබ්‍රිකන්ට්ස් කියලා ඔය තියෙනවා ග්‍රීස් සරේපේ දානවා වටිනාකම් ගොඩක් තියෙන දේවල් කොච්චර ප්‍රමාණයක් දානවද ආරේමේ කියලා ඒව පොත්වලට යොදන්නේ නැහැ. පෙන්වන්නේ නැහැ. මේ වැනුත් ගසා කනවා එහෙම තමයි රජයේ වාහන මේ ශ්‍රී ලංකාවේ බලධාරීන් අවභාවිත කරන්නේ. ඉතින් ඔබ තේරුම් ගන්න මේ වාහන සන්දාතන නෙවෙයි අවශ්‍ය. මේ තරම් ධනස්කන්ධයක් විනාශ කරනවා නම් රජයේ නිලධාරීන් නඩත්තු කරන්න ඒ තරක් නෙවෙයි. ඒ රජයේ නිලධාරීන්ම පල්ලැහැ ඉඳලා උඩටම යනකම්ම නිලධාරීන් මේ තරම් අවභාවිත කරනවා නම් වංචා දූෂණ කරනවා නම් අපි අන්න ඒක නවත්ත ගන්න අවශ්‍ය වැඩපිළිවෙලකටයි යන්න අවශ්‍ය වෙන්නේ. ඒක කරන්නේ කොහොමද කියන එක මාලිමා රජය යටතේ කාලයක් අරගෙන හරි අපි දන්නවා මේක පාරට කරන්න බෑ කියලා. ඉතින් මේ ඔබට මං ඉදිරිපත් කරේ දවසක් විතර පැහැදිලි කරන්න ඕන කතා බහක් විනාඩි කීපයක් ඇතුළත. ඒක නිසා ඔබට මේක ගන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් අඩු කරලා තමයි මම පැහැදිලි කරලා තියෙන්නේ. සුබ දවසක් වේවා හැමෝටම. ගිහිල්ලා එන්නම්.